ඊශ්‍රායලිය විසින් ගාසා තීරයේ මහ ජනතාව එල්ල කරගෙන දැවැන්ත ප්‍රහාර එල්ල කර ගනිමින් මහා වාර්ගික සංහාරයක් සිදු කරගෙන යන මොහොතක අපි කොළඹ ක්‍රියාකාරී කමිටුවේ හැටියට ලංකාවේ කම්කරුවන් සමග එක පෙළට සිට ගනිමින් ඊශ්‍රායලයේ ඇතුළුව ලෝකේ පුරා කම්කරුවන්ට අපි කියා සිටින්නේ පලස්තීනයේ කම්කරුවන් මහ ජනතාව පීඩනයට පත් කරපු මහ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පෙරට එන ලෙසයි. අපි විශේෂයෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදී පිටුබලය සහිතව ඊශ්‍රායලය තුළ පීඩනයට ලක් කරලා තිබෙන මහ ජනතාවගේ ඇසට වැලි ගැසමින් පලස්තීනය තුළ මහ ජනතාවට විරුද්ධව ජන සංහාරයක් යුද්ධයක් අරගෙන යනවා. අපි කොළඹ ක්‍රියාකාරී කමිටුව හැටියට වගේම ලංකාවේ මහ ජනතාව හැටියට කම්කරු පීඩන මහ ජනතාව හැටියට අපි කියා සිටිනවා මේ යුද්ධය වහන් අතර කර යුතුයි. මේ යුද්ධයේ මගින් දැනටමත් සාමාන්‍ය 6000කට වැඩි ප්‍රමාණයක් මරා දමලා තිබෙනවා. ඒ අතරින් කාන්තාවන් සහ දූ දරුවන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඊශ්‍රායලයේ විසින් කරන ලද ප්‍රහාර ගත්තම වසර 75ක ඉඳලා පලස්තීන මහ ජනතාවට විරුද්ධව එල්ල කරපු දැඩි වාර්ගික අපාතයි ටයිප්ේ ප්‍රමාණයේ ප්‍රහාර හරහා මහ ජනතාව දහස් ගණනින් මරණයට පත් කරන් ලැබුවා. 1948 නක්බා එක අවසන් වෙලා නැහැ. ඒක අවුරුදු 75ක් තිස්සේ දිගින් දිගටම පලස්තීන මහ ජනතාවට විරුද්ධව එල්ල කරනු ලැබුවා. ඊශ්‍රායලය තුල මහ ජනතාව අද කන්න බොන්න නැතුව වතුර නැතුව සාගින්නෙන් සහ විජිලෙන්ට ලක් කරමින් ජන සංහාරයකට ලක් කරලා තිබෙනවා. මේකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වේ යුතුයි. ලෝකේ පුරා මහ ජනතාව හැටියට දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැටියටමත් තම් කරලා තිබෙනවා. මූලික ජාත්‍යන්තර මානුෂවාදී නීති පවා උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්‍යාහු සහ ඇමරිකානු බයිඩන් පරිපාලනය යුද නීති කඩ කරමින් යුද අපරාධ සිදු කරලා තිබෙන බවට ඒ අනුව අපි කියා සිටිනවා වහාම බයිඩන් ඇතුළුව ඊශ්‍රායලයේ නෙතන්‍යාහු ඇතුළුව මේ යුද්ධයට කරා දින සෑම ජනපති නායකයෙක්ම විරුද්ධව ඔවුන්ට විරුද්ධව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතුයි නීතිය. ඒ වගේම එම අපරාධකරුවන් මහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔවුන්ට විරුද්ධව සෑම තැනකම ලංකාවේ වගේම ඊශ්‍රායලයේ වගේම පලස්තීනයේ වගේම හැම රටකම මහ ජනතාව පෙළගැසිය යුතුයි මේ අධිරාජ්‍යවාදී ප්‍රහාරයට විරුද්ධව. ඒ වගේම අපි කියා සිටිනවා මේ පලස්තීනයේ ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීන මහ ජනතාවට නිරන්තරයෙන්ම දිනපතා ඝාතන සිදු කරමින් කරන ලද ප්‍රහාරයේ අවසාන ප්‍රතිඵලය හැටියට තමයි ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා හමාස් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කරන්න සිද්ධ වුණේ. එතනදී ඒක ඇත්තරම ගත්තොත් පීඩනයට පත් කරපු මහ ජනතාවගේ කැරල්ලක් හැටියට අපි සැලකිය යුත්තේ. පීඩනය පීඩකයා විසින් පීඩිතය පීඩනයට ලක් කරනකොට ඒක හැමදාම ඉවසගෙන ඉන්නේ නැහැ. පීඩකයා ඊට කට යුද්ධ නැගී සිටිනවා. ඊශ්‍රායලය අවුරුදු 75ක් තිස්සේ ගාසා තීරයේ වෙස්ට් බැංක් වල පලස්තීන මහ ජනතාව පීඩනයට පත් කරා. ඒ ප්‍රතිඵලය තමයි අවසාන වශයෙන් අගෝස්තු 7 වෙනිදා දකින්න පුළුවන් වුණේ. ඒකට විශාල වශයෙන් පලස්තීන මහ ජනතාවගේ සහයෝගය ලැබුණා. එහෙම නැත්නම් එවැනි ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. අද ඒකට විරුද්ධව ඊශ්‍රායලයේ ආණ්ඩුව අරගෙන යන අන්තිම බිහිසුණු සමූල ඝාතක යුද්ධය මේ ජෙනොසයිඩ් එක නතර කරන්න ඕන. එනුව අපි කියා සිටිනවා අපේ ලංකාවේ කම්කරුවන් වගේම ඊශ්‍රායලයේ කම්කරුවන්ගේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. පලස්තීනයේ මහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සිට ගැනීමෙන් තොරව යනු අපි ඉල්ලා සිටිනවා කොළඹ ක්‍රියාකාරී කමිටුව හැටියට මේ උද්ඝෝෂණයට ලෝක පුරා මහ ජනතාව සමග එක්ව වෙන්න කියලා. පලස්තීන මහ ජනතාවට පලස්තීන මහ ජනතාවට ඊශ්‍රායල හමුදා වායිවත් කරගනියු. ඊශ්‍රායල හමුදාව පලස්තීන මහ ජනතාවට විරුද්ධ ජන සංහාරක යුද්ධය පලස්තීන මහ ජනතාවට විරුද්ධ ජන සංහාරක යුද්ධය කම්කරු පන්තියට